ඉතින් සුබ දවසක් ඔයගලන්ට අද මං ගේන්නේ ගොඩක් කාලේ වීඩියෝ එකක්. ඉතින් අද මං ගෙනපු වීඩියෝ එක තමයි 2013 රිලීස් වුණ Apple iPhone 5s phone එක ගැන. ඉතින් මේක 2021ට හොඳද 2022 යූස් කරන්න හොඳද අවුරුදු 9කට කලින් රිලීස් වුණ phone එක කොහොමද කියලා ඉතින් මම 2022 දී රිවියු කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් දැන්ම මේ යට තියෙන subscribe button එක click කරලා notification bell එකත් all තියාගන්න. ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. ඉතින් මේ ෆෝන් එක රිලීස් වුණේ 2013 සැප්තැම්බර් වල. ඒ කියන්නේ මේක අවුරුදු 9කට කලින් රිලීස් වුණ ෆෝන් එකක්. ඉතින් ඒ වුණාට මේක 2022 වුණා ලංකාවේ ගොඩක් අය යූස් කරනවා. ඉතින් මම අද කතා කරන්නම් මේක 2022 හොඳද 2022 යූස් කරන්න හොඳද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ ෆෝන් එකේ හොඳ පැත්ත කතා කරමු. ඊට පස්සේ නරක පැත්ත කතා කරමු. ඉතින් මේකේ හොඳ පැත්තෙන් කතා කරොත් ඉස්සෙල්ලාම මේකට Apple A7 කියන chip එක තියෙන්නේ. තව 1GB RAM එකක්. ඉතින් මේ දෙකම තියෙන නිසා අනිත් ෆෝන් වල 1GB උනාට ලැග් නැහැ. ඉතින් මේ ෆෝන් එකේ Apple A7 chipset එකයි 1GB දෙත් එක්ක බලද්දි ඉතින් කොහොමත් Apple ලගේ ෆෝන් ලැග් නැහැ ආපු දවස් වල ඉඳන්ම. ඉතින් PUBG, Free Fire, COD Mobile වගේ games ඕගලන්ට හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. කිසිම ලැග් ගන්න නැහැ. මම experience එකෙන් කියන්නේ. ඉතින් මේක 2022 දී run වෙන්නේ Apple iOS 12 version එක. ඉතින් අවුලක් නැහැ, සුපිරි. දැන් අපි මේක කැමරාව පැත්ත බලමු. ඉතින් මේකට කැමරාවට back cam එක විදිහට 8 megapixel cam එකක් තියෙන්නේ. ඔයාලට වීඩියෝ රෙකෝඩින් වලට, ෆොටෝ ෂූට් වලට සුපිරි cam එකක්. අනිත් Android phone වලට එක බලද්දි ඉතින් මේක selfie cam එකත් හොඳයි, වීඩියෝ quality එකක් තියෙනවා හොඳ, selfie එක ගන්න පුළුවන් හොඳට. ඉතින් මේ iPhone 5s එකට fingerprint scan එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන් unlock කරගන්න පුළුවන් screen lock එක. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ මේ ෆෝන් එකේ හොඳ පැත්තත්. අපි දැන් බලමු මේකේ අඩුපාඩු මොනවද කියලා 2022 වෙද්දි. ඉතින් මේකට තියෙන්නේ 4 inches ඉතාම පොඩි display එකක්. ඉතින් මේක 2022 අනිත් මේ Android phone එක බලද්දි මේ price එකත් එක්ක යන Android phone එක බලද්දි display එක Android phone වලත් එක ගොඩක්ම ලොකු ඒවා. ඉතින් මේකේ තියෙන 4 inches display එක ඔයාලට පේනවා ඇති. ඉතින් මේක ගේම් ප්ලේ කරන්න එහෙම ගොඩක් අමාරුයි. හැබැයි ඉතින් මේ වගේ 4 inches display වගේ පොඩි display වල ප්ලේ කරන්න කැමති, games play කරන්න කැමති ඇත් ඉන්නා මේ මං වගේ. ඉතින් මේකේ තව අඩුපාඩුවක් බැලුවොත් මේක එන්නේ 16GB වලින්. ඉතින් මේක 16GB එක මදි ඇත්තටම කිව්වොත් ෆොටෝ ටිකක් එහෙම වැටෙද්දි මේක ඉඩ පිරල යනවා. ඉතින් මේකට memory card එකක් දාන්නත් බෑ අමතරව. ඉතින් මේක ඒගොල්ලොන්ගේම system එක නිසා ඒගොල්ලොන්ට memory card එකකුත් දාන්න බෑ. ඉතින් මේක ලොකුම ප්‍රශ්නේ එක. ඊට පස්සේ තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක බැටරිය 1560 mAh බැටරිය. ඉතින් මේක ගොඩක් අඩු බැටරියක්. ඉතින් වහට මේක පැය 3ක් 4ක් වගේ එක දිගට යූස් කරන්න පුළුවන්. ඒත් ආයේ charge කරන්න ඕනේ. ඉතින් දවසක 4 පාරක් විතර charge කරන්න වෙනවා. ඉතින් ඔයාලට බැටරිය නම් පොඩ්ඩක් මේකේ හොඳනම් මදි. ඉතින් මේ වෙනකොට මම කියන්නේ මේකේ ප්‍රයිස් එක ikman.lk වගේ ප්‍රයිස් එක. මේ වලට පේන ඇති මේකේ ප්‍රයිසස්. ඉතින් 21000න් 20000න් පල්ලෙහා තියෙන්නේ කොහොමද දැන් ෆෝන් ගණන් කොහොමද? ඉතින් මම නම් කියන්නේ දැන් මගේ රෙකමෙන්ඩ් එක අනුව මේ ෆෝන් එක 2022 යූස් කරන්න ඇත්තටම හොඳ නැහැ. ඉතින් මේක වැඩම්ම නැහැ 2022 වෙද්දි. ඉතින් වා යනවා නම් 6s එකෙන් උඩ තියෙන ෆෝන් නැහැ 8, 7 Plus, 11 Pro ඒ වගේ වැඩි එකකට යන්න පුළුවන් නම්. ඉතින් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ මේක රෙකමෙන්ඩ් කරන්නේ මේ ෆෝන් එක 2022 වෙද්දි. ඉතින් මේ වීඩියෝ එක කොහොමද 5s යූස් කරලා තියෙනවද නැත්නම් යූස් කරන්න බලන් ඉන්නවනම් නැත්නම් යූස් කරන්න ඉදිරියට ඉන්නවනම් නැත්නම් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේකේ හොඳ නරක ඔයගොල්ලෝ කමෙන්ට් වලින් කියන්න. ඉතින් සුබ දවසක් ඕගොල්ලන්ට. මම ආයෙත් අලුත් වීඩියෝ එකක් නැවතත් ගේන්න. සුබ දවසක් ඕගොල්ලන්ට.